සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා අලුත් සතියක් ආරම්භය. මේ සතිය තුළ සුවිශේෂී කාරණා අපි දේශපාලනික වශයෙන් ජනාධිපතිවරණ මේ පිළිබඳ කතා කරනවා වගේම ලොක ළමාදිනය කියන දේ අපි සමරනවා. ඒ වගේම ඒ දවසට දරුවන් වෙනුවෙන් වැඩිපුර කතා කරනවා. හැබැයි ඒ දවසටත් වැඩිය දවස් 365ම දරුවන් ගැන ලොකු අවධානයකින් ඉන්න ඕනේ. ඒ නිසාම ලොක ළමාදිනය නිමිති කරගෙනම මේ විශේෂ කතාබහ සිද්ධ කරන්නේ එදා දවසට විතරක් ඔබේ අවධානය යොමු කරන්න නෙමෙයි, මේක හැමදාටම කරන්නට ඕනේ දෙයක්. සමහර වෙලාවට මේ දරුවෝ පිළිබඳ අපි ටිකක් කතා කරන්නේ අඩුවෙන්. ඒකට හේතුව තමයි ඒ දරුවන්ට අම්මාකාරයේ රෝගී තත්ත්වයක් ඇති වෙලා තියෙනකොට ඒ දරුවන් වෙනුවෙන් අපි කරන කාර්යය ප්‍රමාණවත්ද කියන දේ පිළිබඳ ප්‍රශ්න කරන්න වෙනවා. ඒ වගේම අපි හිතන්න ඕනේ ඒ දරුවෝ ඒ තැනට යන්නට හේතු වුණේ ඇයි, යම් යම් ආකාරයෙන් අපේ මගහැරුණු දේවල් තිබුණාද, දරුවාට කන්න බොන්න දෙන දේවල් වල යම් අඩුපාඩුවක් තිබුණාද, දරුවන්ගේ නිරෝගී භාවය පිළිබඳ හොයලා බලද්දී යම් අඩුවක් වුණාද, දරුවෝ ජීවත් වෙන්න ඕන සුදුසු පරිසරය අපි හදලා තියෙනවද. අපි මේ කතාබහ සිද්ධ කරන්නේ අපේක්ෂා රෝහලත් සම්බන්ධ කරගෙන. මොකද එතනදී දරුවෝ ඉන්නවා යම් ආකාරයකින් පීඩාවට පත් වුණු, ඒ දරුවන්ට ජීවිතේ ජය ගන්නට පුළුවන්, ඒ දරුවන් වෙනුවෙනුත් කතා කරනවා වගේම සමස්තයක් විදිහට මුළු ලංකාවෙම ඉන්න දරුවන්ට නිරෝගී පරිසරයක් හදන්නේ කොහොමද, කෑම බීම කොහොමද, බෝවන රෝග බෝනෝවන රෝග මේ දේවල් වලින් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන දේ පිළිබඳ අද දවසේදී අපි කතා කරනවා. ඒ නිසා අම්මලට බොහොම වැදගත් කතාවක් බවට පත් වේවි අද මේ පැයක කතාව. අපි බොහොම ගෞරවණීයව ආරාධනා කළා අද දවසේදී කතා බහ වෙනුවෙන් අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂතුමන් විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක වෛද්‍යතුමන්. අයිබෝන් අයිබෝන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි ආරාධනා කරා රිචුආර්ය ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ වෛද්‍යතුමන්ට අයිබෝන් ගෞරවයෙන් පිළිගන්නවා. මන් දෙදෙනාගේම මුලින්ම එකම ප්‍රශ්නයක් මෙසන මම අධ්‍යක්ෂතුමත් එක්ක මුලින්ම කතා කරන්න. දරුවෝ ලෙඩ වෙන්නේ ඇයි? අපි බෝවන රෝග නෙමෙයි බෝනෝන රෝග පැත්ත ගැන කතා කළොත් හේතු ගොඩක් තියෙනවා සාමර. නමුත් අපි කන ආහාර, අපි ආස්වාස ප්‍රාශ්වාස කරන වාතය, මේවා සියල්ල ඇත්තටම ඒ වගේම බොන වතුර, ඒවා හැම එකම දූෂිත තත්ත්වයට පත් වෙනකොට, පරිසරය දූෂණය වෙනකොට, ආහාරවලට වස විස දැම්මම, ඒ වගේම ආහාර ළමයින්ට පුරුදු කරනවා පාට වර්ණකාරක දාලා රසකාරක දාලා කටට රහට. නමුත් අන්තිමේදී ප්‍රතිඵල වෙන්නේ ළමයින්ට පිළිකා වගේම වෙනත් බෝනවන රෝග වැළඳෙන එක. ඉතින් ඇත්තටම මෙතුමා කියයි මේ මම දැක්ක දේ දැන් අවුරුදු 20 අවුරුදු 15 දී වැඩියාව වගේ ලෙඩවල් ජුවෙනයිල් ඩයබටික් කියලා හැදෙනවා. ඒ වගේම මහර්ගම අපේක්ෂා රෝහලට බාවුත් 150ක් ඉන්නෝ මේ මොහොතේ පිළිකා රෝගයෙන් පිරින ළමයි. ඉතින් ඇත්තටම දැන් ජාත්‍යන්තර ළමා දිනේ සමන්කොට අපිට මේ ගැන විශේෂ වචනයක් කතා කරන්න වෙනවා. මොකද මේක දීර්ඝ කාලීන ලෙඩක්. අපි ඒ ගැන ඒ ළමයි එක්ක ඉන්න ඕනේ ගොඩක්. ඒ කියන්නේ ඒට ආදරය කරුණාව ගොඩක් වැදගත් වෙනවා. මොකද ඒ ළමගේ අම්මලා තාත්තලාත් හරියට අසරණල ඉන්නේ. මොකද ඒ ළමයා තනියම ස්පිතාලේ තියන්න බෑ. ඒ හින්දා මම හිතනෝ ඉතාම වැදගත් කියලා මේ ඔබතුමන්ලා මේ අද මේ ජාත්‍යන්තර ළමා දින වෙනුවෙන් අපේක්ෂා රෝහලේ ඒ කුඩා දරුවන්ගේ සුබ සාධනය කතා කිරීමේ මේ අධ්‍යක්ෂතුමනි, සාමාන්‍යයෙන් ඔබ වෛද්‍ය වෘත්තියට පිවිසිච්ච කාලේ සිට මේ දක්වා බලනකොට සාමාන්‍යයෙන් දරුවෝ ලෙඩ වෙන එක වැඩි වෙලාද අඩු වෙලාද? ඒක නම් ඉතාම ලේසි උත්තරයක් තියෙන්නේ, බලාගෙන ඉඳිද්දි වැඩි වෙනවා. ඉතින් ඒක හේතුව මේකයි. ඉතින් කොච්චර අපි කිව්වත් අම්මලා තාත්තලාට ළමයින්ට මේවා කන්න දෙන්න කියලා, මං ඉදිරියේදී මං ඒක කියන මොනවද කන්න දෙන්න ඕනේ මෙතුමත් කියයි. නමුත් අම්මලා අන්තිමේදී ගිහින් බලන්න ඔය කඩෝල මස් එහෙම මස් බෝල සොසේජස් ඔක්කොමනේ කන්නේ. ඉතින් මේ ඉස්කෝලේ යන ළමයින්ටත් කන්න දෙන්නේ ඒවා. ඉතින් මේ මුංගෙට ටිකක් අම්බලා කඩල ටිකක් අම්බලා බත් එකක් එහෙම දෙන්නේ නැහැ ඉස්කෝලේ ගින්න යන. ඉතින් ඒක තමයි අන්තිමේදී ඊට පස්සේ තින් සමහරට ළමයින්ට මේ ලෙඩවල් හැදෙනකොට අපි ජීවිතේ නැතර නොඉඳ පුළුවන්. නමුත් අපේ වගකීමක් සහ යුතුකමක් තියෙනවා මේ අනාගත පරපුර මේ රෝග වලින් බේරගෙන එයට හරි පාර කියලා දෙන්න. මොකද ජාතියේම පැවැත්ම රඳාපවතින්නේ මේ නිරෝගීකම් මත. පැහැදිලි. ළමා රෝග විශේෂඥ වෛද්‍යතුමනි, ඔබතුමාගෙනුත් ඒ ප්‍රශ්නේ ඇහුවොත් අද වෙද්දි ළමයි ලෙඩවලට ගොදුරු වෙන ප්‍රධානම මූලිකම හේතුව වෙලා තියෙන්නේ මොකක්ද? ඔව්, ඇත්තටම අතීතයේදී ප්‍රධාන වශයෙන්ම ආසාදනය තමයි, එහෙම නැත්නම් බෝවන රෝග තමයි තිබුණේ. වසංගත විදියට පැතිරුණේ. ඊට පස්සේ
සෞඛ්‍ය දර්ශ සෞඛ්‍ය පැත්තෙන් ජාත්‍යන්තර වශයනුත් ජාතික මට්ටමිනුත් ගිය වැඩසටහන් නිසා මේ බෝවන රෝග සෑහෙන තර්මට මර්ධනය වුණා, විශේෂයෙන් මෙන්නත් ක්‍රමවේදය හරහා. ඉතින් නමුත් දැන් අපි පසුගිය දශක කීපයේ මේ බෝ නොවන රෝග, ඒ වගේම විශේෂයෙන්ම අපි අමතක කරන්න හොඳ නෑ අනතුරු, විශේෂයෙන්ම මාර්ග අනතුරු සහ අනිකුත් දරුවන්ට වෙන අනතුරු. ඊළඟට ඊළඟට අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය, ෆේස්බුක්, ඊළඟට ටෙලිෆෝන්, මොබයිල් ෆෝන්, විශේෂයෙන්ම කම්පියුටර්. මේවා නිසා දරුවන්ට සිද්ධ වෙන කායික විතරක් නෙමෙයි මානසික හානිය, මේක අනාගතයට මොන විදිහට බලපානවද, ඒ කාරණාත් ඉතාම බරපතල විදිහට අපි දකිනවා. විශේෂයෙන්ම ළමා රෝහලේ මා සේවය කරන්නේ බාහිර රෝගී අංශයේ විශේෂඥ වෛද්‍යවරයෙකු විදිහට. සාමාන්‍යයෙන් දිනකට රෝගීන් 1500ක් 2000ක් විතර එනවා බාහිර රෝගී අංශයේ. එතනින් තමයි අදිසිම රෝගීන් දැඩි සත්කාරයකවලට, අනිත් දරුවන් රෝ වාට්ටුවලට සහ බාහිර ප්‍රතිකාරවලට යොමු කරන්නේ. ඉතින් එතනදී අපි දකින කාරණේ තමයි මේ රෝගවල විශාල වශයෙන් ඒ ප්‍රවණතාවේ වෙනසක් දකිනවා. අතීතයේ තිබුණා බෝ වන රෝගවලින් බෝ නොවන රෝගවලට ඇවිල්ලා. එතනින් මේ යම් යම් ඉලෙක්ට්‍රොනික ඩිවයිසස්, එහෙම නැත්නම් මේ යාන්ත්‍රික විද්‍යුත් චුම්බක තරංග නිසා එන යම්කිසි රෝග තත්ත්වයන්. ඊළට ඒවා නිසා දරුවන්ට මානසිකව ඇතිවන යම්කිසි විදියට වැරදි ක්‍රියාවන්ට, සමහර විට අපරාධවලට අත්හදා බැලීම් වලට යෑම නිසා සිදුවන කෙටිකාලීන සහ දීර්ඝකාලීන, ඒ කියන්නේ සමහර අය මේවා දැකලා ඒවා අනුකරණය කරන්න ගිහිල්ලා දරුවන් මරණය වෙච්ච අනතුරු වෙච්ච අවස්ථා අපි දකිනවා. ඊළට මේවට දැඩි ලෙස ඇබ්බැහි වීම නිසා ඒ අයගේ විශේෂයෙන්ම ඇස්වල ආබාධ, හිසේ ආබාධ ඒව ඇති වුණ අවස්ථා අපි දකිනවා. ඉතින් ඒ කාරණාත් අපි අමතක කළ යුතු නෑ. ඊළඟට මාධ්‍ය වලින් වෙන වැරදි පණිවිඩ නිසා දරුවන්ගේ සભ્યත්වයේ හැදියාව, අධ්‍යාත්මික ගුණවගාව සම්පූර්ණයෙන්ම කඩාවැටීමක් ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ මාධ්‍යවල වැරදි භාවිතය, ප්‍රතිපත්තියක් නැතිකම නිසා දරුවන්ට මේ විශේෂයෙන්ම අපි කියන්නේ වයලන්ස්, ප්‍රචණ්ඩත්වය, ඒ කියන්නේ මරණ, හදිසි අපරාධ කරන විදිහ, ඉතින් මේවා ගැන දිගින් දිගටම පෙන්නලා මේක සමාජගත කරලා නිසා මානසික වශයෙන් දරුවන් ඉන්නේ දැඩි ලෙස අධික තරහ, මේ වෛරය, පළිගැනීම මේ වගේ තත්ත්වයන්. ඒ නිසා ඒ ආතතියන් සමගේ අධ්‍යාපනයට බලපෑමක් තියෙනවා. අනිත් අයක සමග තියෙන සම්බන්ධතාවයන් හුඟක් වෙලට, හුඟක් දුරට ඈත් වෙලා යාන්ත්‍රික වෙලා තියෙනවා. ඊළඟට ඒවා සමාජය තුළ ඒ සමාජගත කරන උත්සාහය නිසා අපරාධ අනතුරු වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම බැලුවාම ඉතාම බරපතල තත්ත්වයක තමයි අද අපේ රට දරුවන්ගේ පැත්තෙන්, මව්වරුන්ගේ පැත්තෙන්, වැඩිහිටියන්ගේ පැත්තෙන් පත් වෙලා තියෙන්නේ. ඇත්තටම රොබතුම මතු කරපු කාරණේ අපේ රටේ ඉන්න අම්මලා බහුතරයක් ගත්තොත්, නූතනේ මේ අලුත් සමාජයත් එක්ක යන අම්මලා බොහොමයක් ගත්තොත්, දරුවන්ට කෑම ටික කවන්න මාස 8-9-10 පැන්න වෙලේ ඉඳලා එක්ක ෆෝන් එකක් දීලා, නැත්තම් මොකක් හරි ලැප්ටොප් එකකින් මොකක් හරි දෙයක් දාලා ඒක දිහා බලාගෙන දරුවා හොඳට කනවා කියන දේ, මේක කොච්චර ලොකු අවදානමක්ද වෛද්‍යතුමනි? ඇත්ත වශයෙන්ම බරපතල අවදානමක්. මොකද දරුවාගේ ඒ නිසා තමයි අර මේ මෙතුමා කිව්වා වගේ මේ බෝ නොවන රෝගවලට එක් ප්‍රධාන හේතුවක්. මොකද මේ දරුවට අවබෝධයක් නැහැ තමන් මොනවද කන්නේ, මවට අවබෝධයකුත් නැහැ සමහර වෙලාවට. දරුවා ඒ නිසා අධික ස්ථූලතාවය ඇති වෙනවා, අපි ඔබීසිටි කියනවා. ඒ නිසා මේක දිහා බලාගෙන මේක උපක්‍රමයක් විදිහට තමයි භාවිතා කරන්නේ. පුළුවන් තරම් දරුවාට යම්කිසි ආහාරයක් දාන්න. ඒකට දාන්න ආහාරවල වැරද්ද තියෙනවා, ක්‍රමවේදේ වැරද්ද තියෙනවා. දරුවා සහ මව අතර ඒ සමීප බැඳීම, ආදරය, සෙනෙහස වගේ දේවල් ඇති වෙන්නේ නැහැ. දැන් ඔබ දන්නවනේ අපේ අතීතයේ, අපේ කුඩා කාලේ, ඊටත් කුඩා කාලේ මව සහ දරුවා අතර තියෙන කුඩා වැඩිම සම්බන්ධතාවය ඇති වෙන්නේ දරුවාට එක මෞකිරි දෙනකොට, ආහාර දෙනකොට. නමුත් මේ සම්බන්ධතාවයන් සියල්ලම බිඳ දාලා මේ ඉලෙක්ට්‍රොනික උපකරණයක රැවටීමකට දරුවා භාජනය කරනවා. මව සහ දරුවා අතර, දරුවා සහ අනිකෙත් පවුලේ අය අතර තියෙන සම්බන්ධතාවයන් සම්පූර්ණයෙන් බිඳ වැටිලා තියෙනවා. අවසානයේ ප්‍රතිඵලය තමයි මාර කියපු ප්‍රතිඵලය සහ මේ කිසිම දෙයක් ගැන සංවේදීතාවයක් නැති දරු පරපුරක්, ඊට පස්සේ තරුණ පරපුරක්, වැඩිහිටි පරපුරක් බිහිවීම. සාමාන්‍ය රූපවාහිනී විද්‍යුත් මාධ්‍ය කියන දේ දරුවගේ බොහොම පුංචි කාලේදී සම්පූර්ණයෙන්ම ඈත් කළ යුතු මෙවල මත්ද? නෑ, ඇත්ත වශයෙන්ම නෑ. ඒක රූපවාහිනී මාධ්‍යයෙන් ඉතා විශාල මෙහෙවරක් මව්වරුන්ට කරන්න පුළුවන් දැනුවත් වීමක්, ඒ වගේම දරුවන්ට කරන්න පුළුවන්. ඒක නියමිත ප්‍රතිපත්තියක් අනුව විශේෂයෙන් මේ දරුවන්ගේ මානසිකත්වය අඳුනගෙන, මව්වරුන්ගේ මානසිකත්වය අඳුනගෙන කළ යුතු දෙයක්. නමුත් මේ සියල්ල වෙළඳකරණය, වාණිජකරණය වීම නිසා ලාභය, මුදල් පසුපස යෑම නිසා තමයි මේ අනතුරු සිද්ධ වෙලා තියෙන්නේ. හොඳයි.
අපි හිතනවා මේ පළවෙනි විනාඩි පහ ඇතුළතම ඔබට දීපු පණිවිඩය ඔබ කොයි කාටත් බොහොම දැනෙන පණිවිඩයක් වෙන්නේ නැති කියලා දේ. අද වෙද්දි ස්නූතන සමාජය ඇතුලේ අම්මලා තාත්තලා බොහොම කාර්යබහුල වීමත් එක්ක දරුවන්ට කැම ටිකක් කවා ගන්න පාවිච්චි කරන හොඳම මෙවලම මොකක්ද කියලා ඇහුවොත් කොජංගම දුරකථනය නැත්නම් අන්තර්ජාලයේ තියෙන මොකක් හරි වීඩියෝ එකක් පෙන්නලා එහෙම තමයි දරුවන්ට කැම කවන්නේ. ඒක කොච්චර දුරට දරුවට අනාගතයට බලපානවද කියන දේ ඔබ හොඳින් ග්‍රහණය කරගන්න. මේ ලෝක ළමා දිනේ දවසේ අපිට දෙන්න පුළුවන් හෙට දවස වෙනුවෙන් බොහොම ලොකුම පණිවිඩය මේක තමයි. අපේක්ෂා රෝහල දරුවෝ ලොකු අරගලයක සිටිනවා. 150ක් දරුවෝ එතන ඉන්නවා කියන දේ අධ්‍යක්ෂතුමන් පැහැදිලි කළා. හැබැයි මේ අරගලය ජය ගන්න පුළුවන් අපි බොහොම සුබවාදී විදිහට මේ දේ බලන්නේ. හේතුව යම් ආකාරයේ වරදක් නිසා කොතන හෝ ඒ දරුවන් යම් ආකාරයක අවදානමකට ලක් වුණා. හැබැයි මේ දරුවන්ට ජීවිතේ ජය ගන්නට පුළුවන්. ඒකේන මූලිකම කාරණයක් එක්ක තමයි අපි කතා කරන්නේ. දරුවෝ 150 දිනක් ඔබතුමාගේ අපේක්ෂා රෝහලට එනවා. මොකද ඔබතුමාගේ කියලා මම කියන්නේ අවුරුදු 18කට 20කට ආසන්න කාලයක් අපේක්ෂා රෝහල තිබුණු මට්ටමේ සිට අද තියෙන ඒ සුපිරි මට්ටම දක්වා ගේන්න මෙතුමන් බොහොම ලොකු කාර්යභාරයක් සිද්ධ කළා. අපි කතා කළොත් අපේක්ෂා රෝහලේ ඒ දවස්වල තත්ත්වය සහ අද තත්ත්වය ගැන. මම යනකොට 2000 විතර ඊටාම මූලික මට්ටමක තිබ්බේ උපකරණද වෛද්‍යවරුද එහෙම ගොඩක් අඩුයි. නමුත් අද වෙනකොට ආසියාවේ හොඳම මට්ටමේ රෝහල ලැබුවට පත්ව තියෙනවා. නූතන උපකරණ, නූතන ඖෂධ, ඒ වගේම පළපුරුදු කාර්යමණ්ඩල විශේෂඥ වෛද්‍යරු මිනිස් 50කට වඩා සියලුම, ඒ කියන්නේ බ්ලඩ් ලේ බැංකු, රසායනාගාර පාසුකම්, නූතන පාසුකම් තියෙනවා. ඉතින් මේ ඊටත් වඩා, ඒ කියන්නේ මේ අපි 150න් ළමයි ගොඩ දෙනෙක් ඇත්තටම තාමර හොඳ වෙලා යනවා. මං ඊටාම හරිම සතුටුයි. මට දැන් මේ 150 වැඩි දෙනෙම ඇකියුට් ලිම්ෆොසිටික් ලියුකේමියා නැත්නම් ALL කියන ලියුකේමියා වර්ගයේ 90%ක් විතර ඒ අය හොඳ වෙනවා. මට ඇත්තටම මම ඒ කියන්නේ මං තරුණ කාලේ ආපු කුඩා ළමයි ලියුකේමියා එක්ක දැන් කසාද බැඳලා ළමයිත් එක්කත් මාව හම්බෙන්න ඇවිල්ලා මට ස්තුති කරලා ගිහින් තියෙනවා. ඒ හින්දා කවුරුත් මේ අනිවාර්යෙන් මන් දන්නෝ අපේ අපේක්ෂා රෝහලේ කුඩා මේ දරු පැටවුන් මේ වැඩසටහන බලන් ඉන්නෝ කාර්යමණ්ඩලත් අනිවාර්යෙන් අද මේ හතේ ඉඳන් අට වෙනකම් මේක SPNO ගහ බලන් ඉන්නවා. මට ඒ ඇයිට කියන් තියෙන්නේ ඔබ හැම සුව ලබනෝ, මම ප්‍රාර්ථනා කරනවා සුව ලබනෝ කියලා. ඒක මේ මන් සතුටු කරන්න කියන කතාව නෙමේ. සංඛ්‍යා ලේඛන අනුවත් අපි ගොඩක් අය සමහර අය තියෙන පරක් වෙලාම හොඳ කරන්න බැරි. ඔවුන් මේ ගොඩක් පිළිකා ළමා පිළිකා සුව කරනවා. ඒ වගේම අපේ පරිසරය මම පෞද්ගලිකව මේක කරපු දෙයක්. රෝගියාට හිතකර පරිසරයක් ඇති කරලා රෝහල පුරා මල් වවලා අනිකේ අපේක්ෂා කියන නම වෙනස් වීම යාපත්තයක්. ඔව්, පිළිකා රෝහල කියුවම මිනිස්සු බයයි. ඒකෙම මානසික කම්පනයක් ඇති වෙනවා. අපිට දර්ශනත් බලන්න පුළුවන්. ඔව් කතා කරා. මානසික කම්පනයක් ඇතන පිළිකාක දැන් පිළිකාන්නේ අපේක්ෂාව. ජීවිතයේ පිළිබඳ අපේක්ෂාවක් දෙන රෝහල. මේ සෙල්ලම් ගෙවල්, ළමයින්ට සෙල්ලම් කරන මධ්‍යස්ථාන, මල් උයන්, ওই මල් වවල තියෙන්නේ මේ. ඉතින් ගොඩක් ඒ කියන්නේ හිතකර පරිසරයක් අපි හදලා තියෙන්නේ. ඒ වගේම ළමයින්ට ශාරීරික මානසික විතරක් නෙමේ අධ්‍යාත්මික සුවේ. ඒ ළමයාගේ දැන් අපි හිතමු බෞද්ධ ළමෙක් නම් ඒ ළමයට මල් පූජ කරලා දවස ගන්න එහෙම ඒ තමුන්ගේ ආගමනු ආගම අදහලා අධ්‍යාත්මික සුවයකුත් මේ වගේ ඒවට ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ රෝහලේ පරිසරයත් අපි ඉතාමත් පිරිසුදුට තියාගන්න දවස් 20 මහන්සි වෙනවා. හොඳයි, මේ සියලු දේ අතරේ අපිට එන ප්‍රශ්නේ තමයි දරු 150ක් අද වෙද්දී පිළිකා රෝගයට මුහුණ දී සිටිනවා. එහෙම තැනකට පත්වෙන්න හේතුව මොකක් වෙන්නේ නැද්ද අධ්‍යක්ෂතුමනි? අපි හිතමු සමහර වෙලාවට ජානගත වෙන රෝගී තත්ත්වයන් තියෙන්නට පුළුවන්. ඒකට පරිබාහිරව හැබැයි මේ තාම දැන් පිළිකාවට හේතු ගොඩක් තියෙනවා. කෑමද, මේ ආශ්වාස වාතවලද, මත්පැන්, ඒ වගේවද. නමුත් මේ ළමා පිළිකා ලියුකේමියා වලට හරියට හේතුවක්, ඒ කියන්නේ මේ හේතුව නිසා කියලා හොයාගන්න බෑ. ඒ කියන්නේ මේ වැඩිපුරම තිරමක 90% තියෙන ලියුකේමියා වලට දැන් පරමාණු බෝම්බයක් පිපුණෙන් පස්සේ ලියුකේමියා හැදෙලා තියෙනවා. නමුත් මේ හැම එකක් හින්දා නෙමේ, මේක ජානගතම තමයි. නමුත් හරියටම මේ හේතුව නිසා මේ ළමයාට මේ පිළිකාව හැදුණා කියලා කියන්න අමාරුයි. නමුත් ඉතින් අපිට ඇත්තටම ප්‍රධාන වශයෙන් අපි කරන්නේ මේ ප්‍රතිකාර කිරීම, ප්‍රතිකාර කළ දරුවා සුව කිරීම. නමුත් ගොඩාක් වැදගත් වෙන රටවල, ලෝක දියුණු රටවල
පිළිකාවලට වියදම් කරන මුදලින් වැඩි කොටසක්ම වියදම් කරන්නේ රිසර්ච් වලට. ඇයි මේ හැදෙන්නේ, මෙයාට හැදුන්නේ ඇයි, මෙයාට හැදුන්නේ නැත්තේ කියන එක බැලුවම ඒ වගේ ගොඩාක්, ඒ කියන්නේ මේ ප්‍රකෝටි ගානක් වියදම් කරනවා පිළිකා වලට හේතු හොයන්න. අපි එහෙම ඒ වගේ ඒ මට්ටමේ වියදමක් හෝ ඒ කියන්නේ පරික්ෂණ කිරීම සිදුවෙන්නේ වෙනවනම් වඩාත් හොඳයි පැහැදිලි. අනාගතයේදී දැන් අපි ඉස්සරහට දියුණු කරන්න අදහස් කරනකොට මම කවදාරි කියන මම මේ රසය යන්දාට මම කියන්නේ දැන් මේ තත්ත්වයට රෝහල ආවා හොඳයි, ඊළඟට දියුණු වෙන්න ඕනේ අංශය තමයි මේ රෝහල ඇතුළෙම වෙන්න ඕනේ. නමුත් කැන්සර් රිසර්ච් සෙන්ටර් එකක් පිළිකා පිළිබඳ පර්යේෂණ ආයතනයක් අපේ රටට අවශ්‍ය වෙනවා. ඒක අනාගත ඒ කියන්නේ සැලසුම් හදනකොට අනිවාර්යෙන් එකතු අංගයක්. ඒ වගේ මේකට විශාල මුදල් ප්‍රමාණිකුත් සෞඛ්‍ය මේ සෞඛ්‍ය මත්‍යංශයේ බජට් එකෙන් වැය කරන්න ඕන. හොඳයි, මේ දේවල් අපි කතා කරන්නේ ලෝක ළමා දිනය නිමිති කරගනිමින්. දරුවාගේ ආරක්ෂාව හැමදේටම වඩා වැදගත්. සෙල්ලම් පිටණියකට ගෙනියනවද, දරුවන්ට සෙල්ලම් බඩුවක් දෙනවද, මේ සියලු දේටත් වඩා අම්මලා තාත්තලා ගොඩක්ම වේදනා විඳින්නේ දරුවෙක් ලෙඩක් දුකක් හැදුනහම. ඒ නිසා ලෝක ළමා දිනයේ ජාතික රූපවාහිනිය විදිහට අපි මූලික වශයෙන්ම අවධානය යොමු කරේ ඔබේ දරුවාගේ නිරෝගී භාවය ආරක්ෂා කරගන්නට ලොකු වැඩපිළිවෙලක් කළ යුතුයි. මේ වෙද්දී අපේක්ෂා රෝහලේ දරුවෝ 150ක් තමන්ගේ ඒ රෝගී තත්ත්වයත් එක්ක රෝගී තත්ත්වයට මූණ දෙනවා. වෛද්‍යතුමන් බොහොම සුබවාදී පිළිතුරක් ලබා දුන්නේ. අදටත් ඔබ විශ්වාස කරන්න, එදා ප්‍රතිකාර ගත්තු අය විවාහ වෙලා දරුවොත් එක්ක ඇවිල්ලා අධ්‍යක්ෂතුමාව බල්ල යන තරමටම මේ දෙහා අපිට සුබවාදීව බලන්න පුළුවන්, මේක ජය ගන්න පුළුවන් අභියෝගයක් කියන දේ මතක තබා ගත යුතුයි. ඒ වගේම අවශ්‍ය පහසුකම් මේ වෙද්දිත් සලසලා තිබෙනවා. හැබැයි එවැනි අවදානමකට දරුවන් ගොදුරු වීමට යම් අවදානමක් ඔබ හදලා තියෙනවා නම්, කෑම බීමෙන් හෝ වැරදි ආකාරයේ පුරුදු රටාවක් දරුවන්ට හුරු කරලා ඒ දේවල් නැති කරගන්න කියන ඉල්ලීම තමයි අපි මේ මොහොතේදී සිදු කරන්නේ. විශේෂඥ වෛද්‍යතුමනි, දැන් පිළිකාව කියන දේ මුලින් හඳුනාගත්තොත් නිවාරණය කරගන්න පුළුවන් කියන දේ කියන්නේ, මම දන්නවා දැන් ගොඩක් අම්මලාට තියෙන ප්‍රශ්නේ තමයි දරුවෙක් එවැනි අවදානමකට ලක් වෙලා තියෙනවාද කියන දේ පිළිබඳ දැන කියාගන්නේ කොහොමද කියලා. අපි පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරමු. ඊට කලින් අර මේ පිළිකාවට හේතු ගැන කතා කරානේ. ඒ නිසා මට විශේෂයෙන් මේ සංඛ්‍යාලේඛන සහ මේ රිසර්ච් එහෙම නැත්නම් මේ සම්බන්ධ විමර්ශන සමීක්ෂණ කරපු වාර්තා තියෙනවා. ඇයි පිළිකාවලට දරුවන් සහ වැඩිහිටියන් යොමු වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම අපි මේ හොයලා බැලුවා. මොකද අපි සාමාන්‍යයෙන් රෝගයකට හේතුව රෝගීර ප්‍රතිකාර කරනකොට ඉස්සෙල්ලාම හේතුව හොයනකොට බලනවා පසුගිය අවුරුදු ගණනාවක් තිස්සේ ඒකට යොමු වෙච්ච යම්කිසි රිස්ක් ෆැක්ටර්ස් කියලා අපි කියන අවදානම් සහිත සාධකවලට ලක් වෙලා තියෙනවද කියන එක. ඒකට ඒ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි වාර්තා අපිට මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ වගේම අනිකුත් සෞඛ්‍ය සම්බන්ධ වැඩ කරන ආයතන ඒ වගේම රජයේ ගත්ත සංඛ්‍යාලේඛන ගත්තාම ඉතා පැහැදිලිව පෙන්නුම් කරන කාරණේ තමයි මේ ඥානගත වෙන සහ යම්කිසි ආසාදන නිසා සමහර වෛරස් නිසාත් පිළිකා හැදෙනවා තමයි. නමුත් මෑත කාලයේදී පිළිකාවලටත් බෝ නොවන රෝගටත් ප්‍රධානම කාරණේ තමයි ආහාර පාන රටාව. ඉතින් එතනදී අපිට හම්බුණා ලෝකේ විවිධ රටවල කරපු සමීක්ෂණ වාර්තා මේ විශේෂඥවරුන් කරපු වාර්තාවල ඉතා පැහැදිලිවම කියනවා අපි ගන්න ආහාර වලින් විශේෂයෙන්ම කිරිපිටි භාවිතය නිසා මේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි කියලා. ඒතර මේ කිරිපිටි භාවිතය නිසා ප්‍රවණතාවය වැඩි කියන කාරණය ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත්ත නිසා ඒක ලංකාවෙත් ඒක ඒ විදිහටම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉතා පැහැදිලිවම කියලා තියෙනවා. මා ළඟ මේ පෝස්ටර් එකක් තියෙනවා. ඒතර මේ පෝස්ටරේ නිකුත් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය, ලංකාවේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒ නිසා අපිට ඉතා පැහැදිලිවම ජනතාවට දැනුවත් වීම කරන්න පුළුවන්. මේ තියෙන පෝස්ටරේ 2016 තමයි මේක ප්‍රථම වරට නිකුත් කරේ. ඒතර මේ 2016 මේක නිකුත් කරේ ලංකාව පුරාම ඉන්න ලදරුසායන, මාතෘසායන, ඒ වගේම රෝහල්, ඒ වගේම සියලුම ජනතාව දැනුවත් කිරීම සඳහා. ඉතා පැහැදිලිවම කියලා තියෙනවා කිරිපිටි වලින් දරුවන්ට රෝග 15ක්, ඒ වගේම මව්වරුන්ට රෝග 6ක් වශයෙන් 21ක් බරපතල අන්තරායන් තියෙනවා. එයින් ඉතාම වැදගත් කාරණේ අපි දැන් මේ අද විශේෂයෙන් කතාවට මුල පුරපු කාරණේ තමයි පිළිකා. මේ තියෙන පිළිකා ළමා වී ඇති වෙන පිළිකා වර්ග දරුවන්ට කිරිපිටි නිසා ඇති වෙනවා. මීලට මව්වරුන්ට බලන්න පියේරු, ඩිම්බකෝෂ සහ ගර්භාෂ පිළිකා. ඒතර අනිකුත් බෝන් රෝන රෝගයන් අපිට ඉදිරියේදී කතා කරන්න පුළුවන්. මේ නිසා සමස්ත ජනතාවම දැනුවත් වීම කරන්න තමයි මේ
පෝස්ට්‍රේ ලංකාව පුරා බෙදන්න සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රීවර අරන් තියෙන්නේ. කිරිපිටි වර්ග කිව්වහම වැඩි හිටියන්න තියෙන පිටි වර්ගද දරුවන් වෙනුවෙන් ඒක තමයි අපි කතා කරන්න ඕනේ. ඇයි කිරිපිටි වල මේ අනුතර තියෙන්නේ? දැන් කිරිපිටි වල තියෙන්නේ කිරිද්ද කියන ප්‍රශ්නේ අපි අහන්න ඕනේ. දැන් අපි ඇත්තටම දරුවන්ට හෝ වැඩිහිටියෝ අපි පානය කරනවා නම් මට එක විනාඩියක් දෙන්න වෛද්‍යතුමනි. අපි ඉක්මනින්ම වෙලාව බලලා එමු ආපහු කතා කරමු. බොහොම වැදගත් කතාවක් අපි හිටියේ කිරිපිටි භාවිතය කියන කාරණේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඔව් කිරිපිටි වල ඇත්ත වශයෙන්ම අපි දන්නවා අපේ රට විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල් පාරම්පරිකව දශක ගණනාවක් සියවස් ගණනාවක් තිස්සේ කිරි එළදෙනගින් ලැබෙන කිරි වලට යම් කිසි විදියකට ප්‍රවණතාවයක් තියෙනවා. මේක අත්‍යවශ්‍ය දෙයක්ුත් නෙමෙයි. ඇත්තටම බැලුවාම අපි විතරයි තම වෙනත් කෙනෙක්ගේ කිරි බොන්නේ වැඩිහිටි ගියටපත් වුණාට පස්සේ දැන් බලන්න හැම ඒ එළදෙනුන් සහ ඒ අනුත් අය ඒ සත්තුන්ගේ තමන්ගේ පැටිය වෙනුවෙන් එන කිරිනේ. ඉතින් අපි ඒකට හුරු වෙලා තියෙනවා යම් කිසි හේතුවක් නිසා. නමුත් ඒ කිරි පානය නිසා යම් යම් අනතුරු තිබුණත් මේ වගේ අනතුරක් සිද්ධ වෙලා නැහැ මේ මෑත ඉතිහාසයේ වුණ තරම්. ඒකට හේතුව තමයි අපිට ඇත්ත වශයෙන්ම කිරි විදියට එළදෙනගින් ලැබෙන කිරි මේ විදිහට පවුඩර් එකක් කරලා පිටි වර්ගයක් බවට පත් කරලා දෙනවා නම් ඒ කිරිවල තියෙන දේ පෝෂණ සංඝටක තමයි අපිට යම් කිසි ප්‍රමාණයකට ලැබෙන්නේ. එතන යම් කිසි විදිහක සෞඛ්‍ය වශයෙන් යම් කිසි ප්‍රතිලාභයක් තියෙන්න පුළුවන්. නමුත් අපිට කිරි පිටි කියලා මේ එවන්නේ අපිට දෙන්නේ හුරු කරන්නේ අබ්බැහි කරන්නේ ඇත්ත වශයෙන්ම කිරිද කියන ප්‍රශ්නේ අපි ඉස්සෙල්ලාම අහන්න ඕනේ. ඉතින් කිරි නෙමෙයි. දැන් ඔබට මම ඉතාල පැහැදිලිව කියනවා ඔබ දැන් ලංකාව කියන්නේ සාක්ෂරතාවය ගත්තොත් 95%කට වැඩි මව්වරු සියලුම ජනතාව ගත්තොත් ඔබට කියන්න ලියන්න කියවන්න පුළුවන්. ඒ නිසා ගිහිල්ලා ඔබ ගිහිල්ලා කිරිපිටි පැකට් එකක් ටින් එකක් ගන්න කලින් ඉස්සෙල්ලා බලන්න මේ කිරිපිටි මේ පැකට් එකේ ලේබල් එකේ තියෙන්නේ මොනවද කියලා. ඉන්ග්‍රීඩියන්ස් කියලා තියෙනවා මේකේ තියෙන දේ. අපි සාමාන්‍යයෙන් දෙයක් ගන්න ගියාම ඉස්සෙල්ලම බලන්නේ එක්ස්පයරි ඩේට්. අර දින පැන්නද කියලා. නමුත් දින පැන්නද කියලා බලන අතරෙම බලන්නකො ගිහිල්ලා මේතන මේ ඉන්ග්‍රීඩියන්ස් නැත මේකේ සංයුතිය අඩංගු ද්‍රව්‍ය මොනවද කියලා. ඒතර අපි මේක සම්බන්ධයෙන් මාකට් රිසර්ච් එකක්. ඒ කියන්නේ ලංකාවේ තියෙන කිරි සියලුම කිරිපිටි වල මේ කිටි ටින් වලයි පැකට් වලයි තියෙන්නේ මොනවද කියන එක ගැන හෙව්වා. මේ දරුවන්ට වැඩිහිටියන්ට විශේෂයෙන් මව්වරුන්ට ආරක්ෂා කරන්න අවශ්‍ය නිසා. ඒතකොට හොයලා බැලුවාම පේනවා මේ කිරිපිටිවල ඇත්ත වශයෙන්ම කිරි නැහැ. කිරි නැහැ කියන එක මම වගකීමෙන් කියනවා. ඔබ ගිහිල්ලා මා කියන දේ සත්‍යද නැද්ද කියන එක පරීක්ෂා කරන්න සුපර් මාකට් එකකට ගිහිල්ලා එහෙම නැත්නම් කිරිපිටි ෆාමසිකට ගිහිල්ලා තියෙන තැනක කිරි කියලා ඉන්ග්‍රීඩියන්ට්ස් වල තනිකරම තියෙන රසායනික සංඝටක එකතුවක්. එතකොට මේ රසායනික සංඝටක වලින් හානියක් වෙනවද කියන එක ඉස්සෙල්ලාම බලන්න ඕනේ. ඉතින් අපි කිරි දෙනවා කියලා කිරි පැකට් කරලා පවුඩර් කරලා දෙන්නේ කිරි නෙමෙයි. හොඳට ගිහිල්ලා බලන්න මේ පැකට් වල කිරි නැහැ. ඊළඟට දෙන අඩංගු කරලා තියෙන ද්‍රව්‍ය ඉතා විශාල වශයෙන් රසායනික සංඝටක අපි ළඟ මේ ලිස්ට් තියෙනවා. අපිට ඒක පෙන්වන්න බෑ මාධ්‍ය නිසා, විවිධ කිරිපිටි බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න බැරි නිසා. නමුත් ඒවැ තියෙනවා විවිධ රසායනික ද්‍රව්‍ය. මේකෙන් බරපතල විදියට සෞඛ්‍ය අනතුරු තියෙන රසායනික සංඝටක තියෙනවා. ගිහිල්ලා බලන්න වැඩි හරියක් කිරිපිටි වල පාම් ඔයිල් තියෙනවා. මේ තියෙන රිසර්ච් එහෙම නැත්නම් සමීක්ෂණ වාර්තාවක් පාම් ඔයිල් නිසා පිළිකා ඇති වෙනවා කියලා. පාම් ඔයිල් වලින් කැන්සරෝජෙනස් කන්ටමිනේෂන්. ඒත් ඒ වගේ මේ තියෙන මේ රිසර්ච් ලෝකේ පුරාම කරපු විවිධ අංශවල ශේෂ්ත්‍රවල විශේෂඥ වෛද්‍යවරු එකතු වෙලා කරපු රිසර්ච් වාර්තා ඉතා පැහැදිලිවම තියෙනවා. පාම් ඔයිල් ඇතුළු මේ කිරිපිටිවල දැන් බලන්න කිරිපිටිවල එළ කිරිවල තියෙනවා මේ දෙය. ඒත් මේක සෞඛ්‍යයට යම් කිසි විදිහක වටිනාකමක් ප්‍රතිලාභයක් තියෙනවා. මේ දෙය අයින් කරනවා මේකලෝ කිරිපිටි නිෂ්පාදනය කරන. මේ දෙය අයින් කරලා ඒ වෙනුවට දානවා පාම් ඔයිල් දානවා, සන්ෆ්ලවර් ඔයිල් දානවා, ග්‍රේප් සීඩ් ඔයිල් කියලා තෙල් වර්ගයක් දානවා, පොල් තෙල් දානවා. මේ කියන කාරණේ ඇත්තද කියලා ගිහිල්ලා පරීක්ෂා කරලා බලන්න. දාලා ඉවර වෙලා අර කිරිවල තියෙන පෝෂදායි මේද කොටස අයින් කරලා ඒකෙන් බටර්, චීස්, යෝගට් හදලා විශාල ලාභයක් ඇතුව විකුණනවා. ඊළඟට මේකේ තියෙනවානේ ප්‍රෝටීන් කිරිවල. එළ කිරිවල තියෙනවානේ ප්‍රෝටීන්. ඉතින් ඒ කිරිවල තියෙන ප්‍රෝටීන් ටික අයින් කරලා මේ ප්‍රෝටීන් වෙනුවට වෙනත් දේවල් දාලා ඒක අර ඒ ප්‍රෝටීන් ටික භාවිත කරනවා අධික මිල සහිත අර පේශි වර්ධන, මසල් බිල්ඩින් කරන, බොඩි බිල්ඩින් කරන ඒ අයගේ සඳහා වෙනම එවනවා. ඒතකොට මේකේ තියෙන සීනි ටික අයින් කරනවා. සීනි අයින් කරලා ඒ වෙනුවට ගස් වලින් ගන්න ලැක්ටෝස් දානවා, ප්ලාන්ට් ලැක්ටෝස් කියලා බලන්න මේ කියන කාරණේ ඇත්තද කියලා. මේ පැකට් වල ටින් වල බලන්න. ඒතකොට මේ තවත් රසායනික සංඝටක සමහර ඒවා ඉතා විශාල මේ අපි හිතන්නේ නැති අමුතු જાති රසායනික සංඝටක රසකාරක. සමහර ඒවාට ඇබ්බැහි වෙනවද කියලා හිතෙනවා මේ සමහර දේවල් වලට. ඉතින් මේ වගේ රසායනික සංයුත් තියෙන කුඩු වර්ගයක් හදලා එවනවා. ඒතකොට අපි හොයලා බලුවා ඇයි
මේ කිරිපිටි හදන රටවල් විශේෂයෙන්ම නවසීලන්තයේ ඔස්ට්‍රේලියාව වගේ රටවල් කිරි බොන්නේ නැත්තේ. දැන් මේ බලන්න මේ සටහන ඉතා පැහැදිලිව තියෙනවා. ඒ අය බොන්නේ දියර කිරි. 98%ක්ම ඒකොල්ලෝ මේ කිරිපිටි අපනයනය කරනවා. ඒකොල්ලෝ බොන්නේ 2%යි. ඉතුරු සම්පූර්ණ දියර කිරි ටික ඒකොල්ලෝ බොනවා. මේක නිව්සීලන්තයේ ඔස්ට්‍රේලියාව වගේ රටවල් නෙමෙයි එංගලන්තයේ ඇමරිකාව, චීනය, ජපානය, ජර්මනි ඇතුළු සියලුම දිවුරුම රටවල් කරන දෙයක්. මේ අයට කිරිපිටි වල තියෙන සංඝටක ඉවත් කරලා ඒවල රසායනික දාලා ඒවල අපි තුන්වෙනි ලෝකේ රටවලට අපි ගිනි පික්ස්ලා විදියට භාවිතා කරනවා. ඒකේ සමස්ත ප්‍රතිඵලය තමයි මෙතුමා මේ දකින මේ පිළිකා අද දරුවන්ට පමණක් නෙමෙයි මව්වරුන්ට වැඩිහිටියන්ටත් ඉතා විශාල වශයෙන් 33%ක් පිළිකා වැඩි වෙලා තියෙන මේ සංඛ්‍යාලේඛනේ මම අරගෙන ආවා. මේ බලන්න වැඩි වෙලා තියෙන ආකාරයේ පිළිකා පිළිකා සහ මේ තියෙන පිළිකා මරණ මේ දෙකම වැඩි වෙලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව කිරිපිටි. ඉතිරි කාරණා කීපය ගැනත් අපිට ඉදිරියේදී කතා කරන්න පුළුවන්. මම හිතනවා අම්මලා තාත්තලාට බොහොම හොඳ පණිවිඩයක් ලැබෙන්නට ඇති කියලා මේ ලෝක ළමා දින වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් තෑග්ග මේක තමයි දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. තවදුරටත් කතා කරමු කෙටි විරාමයකට. ලෝක ළමා දිනය නිමිති කරගෙන අපි දරුවන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් අද දවසේදී කතා බහ සිද්ධ කරන්නේ. ඒ අනුව අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂතුමන් විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක වෛද්‍යතුමන් සහ රිචුවාරය ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ වෛද්‍යතුමන් සමගින් අපි කතා කරමින් සිටියේ. අපි කතා කළ අපේක්ෂා රෝහල අද දියුණු වෙලා තියෙන හැටි, විස්තර පිළිකා රෝහල කියලා අහනකොටත් බොහොම අමිහිරි තැනක තිබුණු නාමය වෙනස් කරලා මේ කාල සීමාව ඇතුළතදී දරුවන්ට ලබා දුන්නු පහසුකම් දර්ශනද සහිතව අපදුටුවා. ඒ වගේම ළමයින් මේ පිළිකා රෝගයට ගොදුරු වීමේදී මූලික වශයෙන් කිරිපිටිවල බලපෑම පිළිබඳ වෛද්‍යතුමන් පැහැදිලි කළා. අපි තව පැත්තකින් හිතන අධ්‍යක්ෂතුමනි, මේ කෑම බීම විතරක් නෙමේ දරුවන්ට ආධ්‍යාත්මික වශයෙන් යම් ආකාරයේ සුවයක් දිය යුතුයි, මානසික වශයෙන් යම් ආකාරයෙන් සුවයක් දිය යුතුයි. මේ හැමදේම හරහා මේ වගේ රෝගවලට ගොදුරුම වළක්ව ගන්න පුළුවන් කියලා. ඒක ඇත්තක්ද? ඔව් ඇත්ත චාමර. මොකද පිළිකාවක් වැළඳුනොත් ළමයෙකුට සමහරට අවුරුදු ගානක් රෝහලේ ඉන්න වෙනවා. නමුත් අපි ඒ ළමයා එනකොටම අපි උපකල්පනය කරනෝ මේ ළමයා මේ රෝගේ හොඳ වෙලා සාමාන්‍ය පුරවැසියෙක් වගේ සමාජයට එක්කහු කරන්න ඕනේ කියලා. ඒ නිසා එතකොට එයාගේ අධ්‍යාපන කටයුතු පහුවෙන් ඉඳ දෙන්නේ. අපි ගුරුවරු පුහුණු ගුරුවරු දාලා ඒ අධ්‍යාපන කටයුතු අපි දුන්න හතරවෙනි ශ්‍රේණි ළමෙන් නම් හතර සිලබස් එකේ ළමට උගන්වනවා. අපේක්ෂා රෝහලේ රෝහලේ තුලේ ඒවත් රජයට සතයක්වත් වියදම් වෙන්නේ නැහැ. සුබ සාධන ඒවයින් සමාජ සේවා ආයතන වලින් පරිත්‍යාග ශිලීන් තමයි දෙන්නේ. ඒ වගේම මේ වගේ තමයි පන්ති කාමරේ. ඉතින් ඒ එතන වාඩිලා හොඳට ළමයි සතුටින් ඉගෙන ගන්නවා. ඒ වගේම විභාග පහේ ශිෂ්‍යත්වයට පහුගිය අගෝස්තු මාසෙත් ළමයි කවාරණ ළමයි පාස් වෙනවා. පිළිකාවක් තියාගෙන මේ ඔක්කොම තියාගෙන නමුත් ළමයා ශිෂ්‍යත්වයට පාස් වෙනවා. ඒ වගේ අපි ඒ ළමයාගේ අධ්‍යාපන කටයුතුවත් ඊළඟ මානසික වර්ධනය අධ්‍යාත්මික සතුට ඒ ළමයින්ට මල් පූජ කරලා සෙල්ලම් කරලා සෙල්ලම් ගයක් තියෙනවා ලස්සන මේ එතන ඒ කියන්නේ ඒ ළමයි සෙල්ලම් කරලා දැන් ඒ කාලේ පිළිකාර වලට එන්න ළමයි බයයි. නමුත් දැන් ළමයි මෙතන පුරුදු වෙලා සතුටෙන් සෙල්ලම් කරලා තව යාළු ඉන්නවනේ. ගෙදර ගියාම අහනවලු ආයි කවද්ද අපි පිළිකාර වලට යන්නේ කියලා. මං ඔය ඇහුවමයි රෝහලකට යන්නේ කවද්ද කියලා ළමයි සතුටින් අහන එක. ඒ කියන්නේ මම ඇත්තටම හරි ආඩම්බර වෙනවා සතුටක් ලැබෙනව මට. මොකද ඒ තරමට ඒ කියන්නේ මේක සුහදශීලී නිසයි ළමයි එහෙම අහන්නේ. ඒ ළමයි සතුටින් ওই සෙල්ලම් කර බණේ දරුවා ඒ කියන්නේ කටත් වහලා සමහරට කැනියුල් ඉන්ජෙක්ෂන් කටු ඇතුළේ තියෙනවා. ඒ වුණත් ඒ ළමයාගේ අර අධ්‍යාත්මය පව බැහැලා නැහැ. ළමයි සතුටින් ඉන්නවා. ඉතින් ඒ කියන්නේ සුබ සාධන ඒ හැම දෙයක්ම දෙනවා. ඒ ළමයින්ට පොත්පත් ලිපි ද්‍රව්‍ය සියල්ලම පරිත්‍යාග ඩොනේෂන් වලින් අපි ගන්නේ. මිනිස්සු ඇවිල්ලා සමහරට පොත් ගොඩාක් දේවල් දීලා යනවා. අතට සමහර කැමති ළමයාගේ අතටම දෙන්න ඒකත් කරන්න පුළුවන්. ඒ ඔය ඔක්කොම පුස්තකාලෙත් මේ නොමිලේ ඒ කියන්නේ පරිත්‍යාගශීලීන් ගොඩක් එයා අපිට දීපු සමහර සම්මානනීය ලේඛකයෝ මහාචාර්ය ජේ.බී. දිසානායක මහත්තයා ගිහිල්ලා මට ඔයාගේ ඔක්කොම ළමා පොත් මහා ගොඩක් දීලා ගියා. අදටත් ඒ පොත් ඔය උතන ඔය තියෙන්නේ ගමරාල්ලගේ කතාවල. ඉතින් ළමයි විශාල සතුටක් ලබනෝ. අපි මොන විදිහට හිතුවත් ළමයට ගෙදර ගියාම ওই සතුටක් මින්නේ. ඉතින් එතකොට පුදුමයක් නෙමේ ළමයා ආයිසරයක් කවද. ඒක අම්මට තාත්තට සතුට නොවෙන්න පුළුවන්. කුඩා දරුවට ඒක තේරෙන්නේ නැහැ. ඒකේ තියෙන
ගැමුර මේ අනිත්‍යක මේ දරුවන්ගේ මේ කොණ්ඩේ නැත්තේ ඒ කීමෝතෙරපි වලට නැත්තම් පිළිකා නාශක දුරකට හැබැයි කොණ්ඩේ මාස 3කින් වෙනවා. ඉතින් එතකොට අපි කියන්නේ ඒ කොණ්ඩේ කියන එක ඇත්තට වැදගත් දෙයක් නෙමේ. හැබැයි මම මේකත් ඔබට කියන්න ඕනේ මාධ්‍ය වේදිකාවද ඔබ දැනගන්න මේ ළමයි සමහරට දුකින් ඉන්නේ මගේ කොණ්ඩේ නෑ එහෙම කියලා. ඉතින් අර කලා ශිල්පී රංග ශිල්පී කිට ප්‍රවීණ රංග ශිල්පී රොනි ලීච් කියලා අපදන තට්ටය කියන ඔහු ඇවිල්ලා මේ ළමයි එක දවසක් සෙල්ලම් කරා. එතකොට ඒ ළමයි හරි සතුට ලැබුවා. ඔහුගේ හිසකෙස් අත ගාලා ඒ ළමයින්ගෙත් කෙස් නැහැ රොනිගෙත් කෙස් නැහැ. ඒ රොනි එහෙම කීප වතාවක් ආවා. මේ ඒ වගේ ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ කෙස් නැති හිසකටත් ලොකු වටිනාකමක් ලැබුණා ඒ වගේ. ඉතින් ඒ වගේ පොඩි සුළු ක්‍රියාවක් වුණත් අර ළමයින්ගේ අධ්‍යාත්මික සුවයට විශාල විදිහට බලපානවා. ඒතකොට ළමයි හිතනවා අපේ තට්ටි තිබ්බට කමන්නේ අර මේ මහතගේ තට්ටි තියෙන්නේ කියලා ඒ වගේ තත්ත්වයක්. ඉතින් ඒ වගේ සමා මේ පිළිකා රෝහල වගේ රෝහලකට අපේක්ෂා රෝහලට සමාජ සත්කාරය කියන්නේ සමාජයේ දායකත්වය ගොඩාක් වැඩගත්. ආණ්ඩුවෙන් දෙනව හැමදේම බෙහෙත් දෙනව යන කෝටි ගණක අන්තර්පක රජෙන් දුන්නත් මම හිතනවා ඔබට හොඳම දෙයක් ඔබටත් පිනක් කරගන්න නේද. ඒ වගේම මමත් හිතනවා මම ජීවිතේ මොකරි සංසාරේ ලොකු පිනක් කරලා ඉති මේ වගේ ආයතනයක මෙහෙම සේවයක් කරන්න ලැබුණේ කියන. හොඳයි. හිතට බරක් දැනෙනවා. හැබැයි ඒ බර තිබුණත් ඔබතුමාර කලින් කියපු වචනෙින් ද ආපහු ඒ දේ අපිට නැති වෙනවා. ඒ තමයි ජීවත් වෙන්න පුළුවන්. මේක පරාජය කරන්න පුළුවන්. එදා ප්‍රතිකාර අරගෙන අද ඒ තමන්ගේ දරුවනුත් එක්ක මේ අධ්‍යක්ෂතුමාව බලන්න ඉන්න දරුවෝ ඉන්නවා කියන වචනේ අහනකොට මේ දරුවන්ගේ ඉන්නේ අම්මාකාරයේ පීඩාකාරී තැනක බොහොම කෙටි කාලයකට හැබැයි ප්‍රතිකාර හදා වුණ ජීවත් කරවන්න පුළුවන්. විනාඩි දෙක තුනක් අපි ගමු. අපි ගාව තියෙනවා ගීතයක්. මේ දරුවෝ සියලු දෙනාම එකතු වෙලා අපූරු නිර්මාණයක්. ඒක පොඩ්ඩක් බලලෙමු. අපි ඉදිරියට කතා කරන්න කලින් රැජිනි අප ඔබ දරු කැල ඔබ අපගේ මව් රැජිනි නොහඬන් මතුදා ඔබ තනිවන්නේ නැ කිසිදා පිසනා කඳුළු සනසමි මා දිනදා දූපතුන් ඔබ නම දී ලක්මෝනි සවදා
is what life truly means. Mother Nature don't cry, praise of children God never denies. In a touch you'll be healed with the power of love. Sri Lanka Nekamutu Alis, Sri Lanka. අපි කතා කරමින් ඉන්නේ අද දවසේදී ලෝක ළමා දිනේ නිමිති කරගනිමින් අපේක්ෂා රෝහල ඒ වගේම දරුවන් රෝගී තත්ත්වයන් වලින් බලකා ගැනීමට අවශ්‍ය වෙන පරිසරය සකසා දෙන්න. ඒ ගීතය ඇතුලේ අන්තර්ගත වෙච්ච කාරණා ඔබ දකින්නට ඇති, ඒ දර්ශන දකින්නට ඇති. දරුවෝ බොහොම සතුටින් ඉන්නවා අපේක්ෂා රෝහල ඇතුළතදී. ඒ වගේම තමයි ඔවුන් වෙනුවෙන් කරන්නට ඕන ප්‍රතිකාර 100%ක් සාර්ථකව සිදු කරමින් පවතිනවා මේ මොහොත වන විටත්. 150කට ආසන්න දරුවෝ පිරිසක් ජීවත් වෙනවා. ලෝක ළමා දිනය පිළිබඳ කතා කරද්දී ඒ දරුවෝ පිළිබඳ මතකයේ අම්මා ආකාරයකින් අමතක වෙනවා නම් ඒ මතකයේ යලි මතක් කර දෙන්න තමයි සහ ඔවුන් ජීවිතයත් එක්ක ලොකු අරගලයක් අනිත් දරුවන්ට වඩා සුවිශේෂී අරගලයක නියැලෙමින් තිබෙනවා. ඔවුන්ට බොහොම හොඳ පරිසරයක් හදන්න පුළුවන් කියන විශ්වාසනීය වචනයක් අපිට මේ වෙලාවේ හම්බ වෙනවා. අපි කතා කරමින් හිටියා දරුවෝ පිළිකාවලට ගොදුරු වීමට මූලික වෙන කාරණා. ඒ අතරින් කිරිපිටි පිළිබඳ බොහොම තදබල කතාවක් ළමා රෝග විශේෂඥ වෛද්‍යතුමන් පැහැදිලි කළා. අපිට තව විනාඩි 4-5ක් වගේ තියෙන්නේ. මම ඔබතුමාට අවස්ථාව දෙනවා තව මොනවද තියෙන්න පුළුවන් දේවල් දරුවෝ පරිස්සම් කරගන්න. ඔව් ඇත්තටම ආහාර පාන රටාව ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. අපි දන්නවා අපේ රටේ අපි ගන්න ආහාර දරුවන් ඇතුළු සියලුම දෙනා ගාක් ආහාර දේශීය වශයෙන් හදාගන්න පුළුවන් අවස්ථාව දියේදී පිටරටින් ගේනවා. විශේෂයෙන්ම පාම් පිටි. පාම් පිටිවල අර ඇත්තට මේ නිෂ්පාදන ක්‍රමවේදී වැත්තාම තේරෙනවා ඒකේ තියෙන ඇත්තටම හිතකර කොටස අයින් කරලා තමයි අපිට එවන්නේ. يعني වටේ තියෙනවා විටමින් පෝෂණ ඊළඟට අර ඇන්ටි ඔක්සිඩන්ට් කියන ඒවා පිළිකාවලින් වළක්වන සාධක ඒ සියල්ලම පිටපොත්ත අයින් කරලා අර වැතුලේ තියෙන පිටි ටික විතරයි සුදු පාටට කරලා විවිධ රසායනිකයන් වාජනය කරලා එවන්නේ. ඉතින් ඒකෙන් බරපතල ලෙස හෘදය ආබාධ අධික රුධිර පීඩනය දියවැඩියාව පිළිකා වගේ තත්ත්වයන් ඇතිවීම ප්‍රවණතාවය වැඩි. ඉතින් මේ පාම් පිටි විතරක් නෙමෙයි පාම් පිටි වලින් හදන ආහාර දැන් බලන්න අපේ රටේ ගත්තාම මෙතුමත් සඳහන් කළ විදිහට විවිධ වර්ගවලට දරුවන් ඇබ්බැහි කරලා තියෙනවා. ඒතර මේ පාම් පිටි වලින් හදන මේ පැස්ට ඇතුළු එක එක ආහාර වර්ග හොට් ඩොග්ස් කියන එක එක නම් වලින් තියෙන ආහාර වලට ඒ ආහාර පිටි පමණක් නෙමෙයි ඒවට විවිධ රසායනිකයන් එකතු කරනවා. විවිධ පැවත් දිගටම තියාගන්න ඕනේ ඒ හේතු වෙන හේතුට රසායනික වර්ණ එකතු කරනවා, වර්ණකාරක එකතු කරනවා. එදට අධික ලුණු ඒ වගේම සීනි මේවා එකතු කරනවා. මේ නිසාත් බොහෝ නොවන රෝග ඉතා දැඩි විදියට මේ ව්‍යාප්ති වෙලා තියෙනවා. ඇත්තටම අපි හොයාගෙන තියෙනවා මේ පිටි නිසා රෝග 10ක්. දැන් අපි පිටි කිරි නිසා රෝග 21ක් කියවනේ. පාම් පිටි නිසා රෝග 10ක්. ඒ රෝග 10 එකක් තමයි මේකට ඇබ්බැහි කරන කාරකයක් තියෙන. විශේෂයෙන්ම අර ග්ලයිඩින් කියන ඒ සංගතකයේ තියෙනවා. ඒක පරිවෘත්තියේදී මේ මෝෆින් වගේ ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අර මේක නම් දරුවා හොඳට කනවා කියලා කියන්නේ. ඔව් එතන ඒකට හේතුව තමයි මේක ඇබ්බැහි කරන රසායනිකයක් තියෙනවා මේකේ. ඒක පරිවෘත්ති ක්‍රියාවේදී ඒ බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා තමයි මේක ගැන හොයාගෙන මේ දරුවෝ යන්නේ. ඉතින් ඒකට තව රසකාරකත් එකතු කරලා විශේෂ වර්ණකාරකත් එකතු කරලා කල් තබා ගැනීමටත් රසායනික දාලා දුන්නාම අනිවාර්යයෙන්ම මේ කියන සියලුම රෝගවලට හේතුකාරකයක් වෙලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි විශේෂයෙන්ම රටින් ගේන පළතුරු සහ ඉලවලු. විශේෂයෙන්ම පළතුරු ගත්තම අපි දන්නවා මිදි, ඇපල් සහ දොඩම්. දැන් මේවා ගත්තහම මේවා කල් තියාගන්න. ඊළඟට සමහර මේ පළතුරු ඔය කෙසෙල් වර්ග. දැන් මේවා සුපර් මාකට් වල මාස ගණන් තියෙනවා නරක වෙන්නේ නැතුව. එහෙම වෙන්න බෑනේ. ඒකට හේතුව තමයි මේකට විවිධ රසායනිකයන් විකිරණයන් වලට යොමු කරලා. සමහරట్లాට අපි හොයාගෙන තියෙන මේ දොඩංගෙදී අර පොඩි ලස්සන වර්ණ ලේබලයක් තියෙනවා. ලේබල් එක ඇරියට පස්සේ එතන සිදුරක් තියෙනවා. ඉතින් රසායනිකයන් යොදලා තියෙන්නේ. රේඩියේෂන් විකිරණය යොදලා තියෙන්නේ. ඉතින් මේ නිසා අපි විශේෂයෙන්ම දරුවන්ට දෙමව්පියන්ට අපි දෙන පණිවිඩයක් තමයි දරුවන්ට වගේ විතර නෙමෙයි වැඩිහිටි වුණත් මේ පිටරටින් ගේන පළතුරු විශේෂයෙන් දෙන එක පුළුවන් තරම් නතර කරන්න, සීමා කරන්න. වෙන කෙනෙක්ගේ ගෙදරකට ඔබට ආදරය කරන කෙනෙක් හම්බෙන්න යනකොටවත් මේක ගෙනියන්න එපා. ඇත්තටම ආදරයක් තියෙනවා. දරුවන් ගැනත් එහෙම තමයි අපි බලන්නේ. පැහැදිලිව. කිරිපිටි ගැන කිව්වා, පිටි වර්ග ගැන කිව්වා, ඒ වගේම විදේශ රටවලින් ගෙන්නන පළතුරු
වගේ මෙලවලු වර්ග පිළිබඳ කිව්වා. අපි හිතනවා මේ මත කාරණා තුන මේ ලෝක ළමා දිනය පෙනෙන නොපෙනෙන මානෙ තියෙද්දි අපි ඔබට දුන්න හොඳම දායාදය කියලා බොහොම හොඳින් දරුවෝ පරිස්සම් කරගන්න ඒකේ නිල්ලීම අපි කරනවා. අන්තිම විනාඩියක් ඔබතුමාට දෙන්නම්. අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා විදිහට අපි අම්මලා තාත්තලාට අවසානයේ පණිවිඩයක් දෙමු. අම්මලගෙන් මම ඉතාම ගෞරවයෙන් ඉල්ලන්නේ කුඩා දරුවන්ට අලුත් එළවලු පලා වර්ග මේ අපේ රටේ වැවෙන මේ දහහොත් පළතුරු ජාති තියෙනවා ඒවා දෙන්න මේ ඒ වගේම අධික තෙල් සහිත කෑමට අධික ලුණු සහිත කෑමට පොඩි කාලෙන්දම පුරුදු කරන්න එපා. මම අවුරුදු 10 තිස්සේ පිළිකාවදී යම් සමීක්ෂණයක් කරා. ඒකෙදි මම බැලුවේ මේ බඩවැලේ පිළිකා රෝගීන් සහ ඒ අයගේ කෑම රටාව. ඉතින් මම එතකොට මමත් පුදුම වුණා මේ අපේ රටේ සමහර මිනිස්සුන්ව තුන් වේලටම හරක් මස් කන. ඒ කියන්නේ රැටි වුවම රැට මස් කනවා උදේටත් කාලා දවල්ටත් ගෙනියනවා. ඒත් තුන් වේලටම හරක් මස් කන. අන්න ඒ වගේ ඇයට හරක් මස් ඌරු මස් එළු මස් වගේ අධික තෙල සහිත ආහාර කන ඇයට බඩවැලි පිළිකා ගොඩක් වැඩි. ඉතින් කරුණා කරලා මේ මස් කන්න එපා කියලා මට කියන්න බෑ. නමුත් එහෙම කන්න එපා ඉඳලා හිටලා මාසයකට වැඩක් ඒ වගේ කෑවොත් නිසා. ඒ වගේම තමයි ගොඩක් බැදලා ගන්න කෑමත් හොඳ නැහැ. ඒ වගේම තෙල් ඔබ තාච්චි නැවත නැවත බදින්න එපා. මොකද එතකොට මේ ඒක මේ මිගිතාන් සරල දේවල් මේවා. තෙල් ටික පාවිච්චි කරලා විසි ගන්න ඕනේ. ඒ වගේම දැන් අපි දකින්න මාළු කඩේට ගිහින් බැලුවොත් නැත්තම් පාන් කඩේට ගිහින් බැලුවොත් පාන්ගේදී ඔතල දෙන්නේ පත්තර පිටුවක. පත්තර පිටුවේ තියෙන්නේ ඒකේ ඩයින් ඉතින් පත්තර පිටුවේ ඔතල දෙන්නේ මාළු එකට උරා ගන්නවා ඒ ඩයි જાති. ඊට පස්සේ බඩටයි යන්නේ. අන්තිමේදී පිළිකා වැඩි වෙනවා. ඉතින් ඒ හින්දා කරුණා කරලා මේ සුළු දේවල් ලොකු දේවල් නෙමේ කුඩා දරුවෝ තමුන්ගේ දරුවන්ට හැම අම්මම ආදරය අම්මන දරුවන්ට ආදරය නැති අම්මලා මම කොහෙවත් දැකලා නැහැ. ඒ හින්දා කරුණා කරලා ළමා පරපුර අපිට වැදගත් වෙන්නේ ළමා පරපුර මේ ජාත්‍යන්තර 2019 ජාත්‍යන්තර ළමා දිනේ සම්මන මේ මොහොතේ මම ඉතා ගෞරවයෙන් කියලා සිටිනේ පරිස්සම් කරගන්න. අපි අද කතා කළේ අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂතුමන් විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක වෛද්‍යතුමන් සහ ළමා රෝග විශේෂඥ වෛද්‍ය රිච්වැර රමාරෝහලේ හැරිස් පතිරගේ වෛද්‍යතුමන් සමගින් බොහෝ පිං අද දවසේ පැමිණ මේ දැනුවත් කිරීම සිද්ධ කළාට. අපිත් ඉල්ලන එකම දේ තමයි ඔබේ දරුවෝ ඇහැක් වගේ පරිස්සම් කරගන්න. ලෝකේ බොහෝ බාධක විවිධාකාරයේ පීඩන තර්ජන විවිධ ස්වරූප වලින් පාට පාට ගන්නවලා ඉන්න පුළුවන්. ඒ දේවල් දරුවන්ට දීම තමයි දරුවාව පිළිකාවට මේ වගේ ඉතාමත්ම වේදනාකාරී තැනකට දරුවන් ගෙනියන්න මූලිකම දේ වෙන්නේ. ඒ නිසා දරුවෝ පරිස්සම් කරගන්න මේ කියූ කාරණා හොඳින් අවධාරණය කරගන්න කෙනෙක් ඉල්ලීම කරනවා. හෙට අපව හම්බෙමු. ප්‍රාර්ථනා කරනවා ඔබට යහපත් දවසක්. ආයිබෝවන්.